හලෝ සුබදවස ක්‍රියට චනලට අතත් සාතරෙන් පිළිගන්න ඉතිං අද මට කියලා දෙන්න ඕනි වුණා දේවල් දෙකක් එකක් තමයි මේ ෆොටෝ එකක් සුපර් නැචුරල් කරගන්න කොහොමද කියලා තව දෙයක් තමයි ඔයාගේ ෆොටෝ එකේ තියෙන බ්ලර්රිං ගතිය නැති කරගන්න කොහොමද කියලා ඉතිං අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද ෆොටෝ එක තියෙන කලර් ක්වලිටි එක හදාගන්න කියලා ඉතිං මම මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක ඩුප්ලිකේට් දෙකක් ගන්නවා ඉතිං ඒකට ගන්න හේතුව ඔයාලට පැහැදිලි වෙයි මේ විදිහට මම පළවෙනිට තියෙන උඩින්ම තියෙන ලේයර් එක මම ෆිල්ටර් ගිහිල්ලා අද එකේ HSB HSL කියන ඔප්ෂන් එක ක්ලික් කරනවා. ඉතින් මෙතන මම රෝ ඕඩර් එක HSL කියලා සිලෙක්ට් කරනවා. ඉතින් මෙතන ඕකේ කරලා ඔයාලට පේනවා දැන් කිසිම දෙයක් හරියට පේන්නේ නැති කැත ෆොටෝ එකක් මෙතනට ආවා. ඉතින් මම channels වලට ගිහිල්ලා මේ ෆොටෝ එකේ green වල මේ green channel එකේ control එකත් එක්ක thumbnail එක ක්ලික් කරනවා. ඒතර ඔයාලා දන්නවා මේකේ green එක සිලෙක්ට් වෙනවා. ඉතින් ඊළඟට මම layers වලට ආයෙත් ගිහිල්ලා මෙන්න මේ ෆොටෝ එක delete කරලා දානවා. මේ layer එක delete කරලා දානවා. ඊට පස්සේ මේ ඊළඟට මම තව duplicate කරගත්ත layer එක ක්ලික් කරලා එතන adjustment layer එකක් add කරනවා hue saturation එක. ඊට පස්සේ මම saturation එක වැඩි කරනවා. තරවල පේනවා සුපර් නැචරල් ෆොටෝ එකක් මෙන්න මේ විදිහට ලැබුණා. ඊළඟ දේ තමයි තව ෆොටෝ එකක් තියෙනවා අපි ඒකත් බලමු. ඒකත් මම මෙන්න මේ විදිහට ඩුප්ලිකේට්ස් දෙකක් ගන්නවා ලේ එක. ඊළඟට උඩම තියෙන ලේ එකේ ෆිල්ටර් අද HSB HSL යනවා. HSL සිලෙක්ට් කරලා ඕකේ කරනවා. ඊළඟට channels වල ගිහිල්ලා green එක ක්ලික් කරලා green එක සිලෙක්ට් කරගෙන මේ delete කරනවා මේ ලේ එක. ඊට පස්සේ මේ ලේ එකේ adjustment ලේ එකක් දානවා hue saturation. සැචුරේෂන් මම මේකට උමනා ගානට වැඩි කරනවා වැඩි කරලා මම මෙන්න මේ විදිහට සුපර් නැචරල් ෆොටෝ එකක් හදා ගන්නවා ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ෆොටෝ එකේ ලාවට බ්ලර්රිං ගතියක් තියෙනවා මේ ෆොටෝ එක ඉතින් මට ඕනි මේ ෆොටෝ එකේ තව ටිකක් ක්වොලිටි කරගන්න ඉතින් මම ඊළඟට කරන දේ තමයි මෙන්න මේ ලේ එක සිලෙක්ට් කරලා මේකේ ඩුප්ලිකේට් එකක් ගන්නවා එතකොට මෙන්න මේ ඩුප්ලිකේට් එකේ මම ෆිල්ටර් එකට ගිහිල්ලා එතන අද එකේ හයි පාස් කියන මේක දෙනවා ඊළඟට මෙතන මට මේක වැඩිපුර බ්ලර්රිං වෙන්නේ නැති වෙන්න ග්‍රේන්ස් එන්නෙත් නැති වෙන්න මෙන්න මේ විදිහට මම මේක හදා ගන්නවා මට ඇති වෙන ගානට ඉතින් මෙන්න මේ ගාන මට හිතනවා ඇති වෙයි කියලා ඉතින් මම මෙන්න මේක ඕකේ කර ගන්නවා ඕකේ කරලා මම මෙන්න මේ බ්ලෙන්ඩින් මොඩ් එක soft light කියන බ්ලෙන්ඩින් මොඩ් එක දෙනවා දැන් ඔයාලට පේනවා මේක ඇත්තටම පොඩ්ඩක් ක්වොලිටි වැඩි වුණා ඉතින් මේ විදිහට තමයි ෆොටෝ එකක් හොඳ ක්වොලිටි එකට හදාගන්නේ